කෙටි විරාමයකින් පසු කණ්ඩායමට පැමිණි කෙසඟ වමත් ආරම්භක පිතිකරුවා අපූරු ශතකයක් ලබන්නේ තම හොඳම එක් දින ඉනිමට අඩිතාලමක් ලෙස බව කියන්නට හැක්කේ කාටද අදින් වසර 10කට පෙරය 2013 ජූනි මාස අගදී අසල් වැසි වූ ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට තුන්කොන් එක් දින තරගාවලියක් සඳහා ආරාධනා ලැබෙන්නේ කොතෙව්වන්ගෙනි දිනය ජූලි 2 වෙනිදාය ජමේකාවේ කින්ස්ටන් හි සබිනා පාක් පිටියේදී හමුවන්නේ අදටත් සොදුරු ප්‍රතිවාදී අසල් වැසියන් දෙපළකි කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දු යවන්නට තීරණය කරද්දී තරංග සමග මහේල පිටියට පැමිණෙන්නේ නොපුරුදු ආරම්භයක් සමගිනි ඉපිලීම වැඩි සබිනා පාක් තනතිල්ලේ පළමු කඩුල්ල ආරක්ෂා කර ගනිමින් මහේල හා තරංග අගන ආරම්භක සම්බන්ධතාවයක් පවත්වා ගන්නේ දෝණි නොමැති වූ ඉන්දිය පිලේ මානසිකත්වය තව තවත් පහළට ඇද දමමිනි දෙදෙනාම අර්ධ ශතක ලබද්දී ශතක සම්බන්ධතාවයක් කරා ගිය මෙකී යුගල ද්විත්ව ශතක සම්බන්ධතාවයක් කරා සෙමින් ළඟා වන්නේ උපුල් තරංග එක්පසක සිටියේදී වාර්තා වූ ද්විත්ව ශතක ආරම්භක සම්බන්ධතා හතෙන් එක් සබඳතාවක් වාර්තා කරමිනි මහේල පන්දු 112කදී 4 පහර 9ක් සහ 6 පහර 2ක් සමගින් ලකුණු 107ක් ලබා සිටියේදී දැවියන්නේ අශ්වින්ගේ පන්දුවක් හමුවේ ශ්‍රී ලංකා ලකුණු පුරව එක් කඩුල්ලකට ලකුණු 213ක් ලෙස දැක්වෙද්දී පිටියට පැමිණෙන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඒවන විටත් පිටියේ අර්ධ ශතකයක් ලබා සිටි උපුල් තරංග තව දුරටත් ඉන්දීය පිලට හිස රදයක් වෙමින් තම අර්ධ ශතකය පන්දු 104කදී ශතකයකට හරවා ගන්නට සමත් වන්නේ විශාල ලකුණු පුරවකට අඩිතාලමක් තබමිනි ශතකය ලබාගත් පිත්ත එස වූ කෙසඟ තරුණයා මද සිනහාවක් පා නැවතත් තම අත්ආවරණය සකසන්නේ ශතකයක් ලැබූ පමණින් තම වගකීම අවසන් නොමැති බව හොඳින් වටහාගෙන සිටි අයුරිනි මම 100ක් ලබා ගනිද්දී අපිට ඉතුරු වෙලා තිබුණේ පන්දු වාර 10ක් හෝ 9ක් පමණයි මට සිදු වුණා පන්දු අත් නොහැර ලකුණු ලබා ගන්න අනෙක් අන්තයේ හිටපු මැතිව්ස් ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා මට පුළුවන් වුණා අපේ ඉනිම වේගවත් කරන්න වගේම මගේ ඉහළම ලකුණ ලබා ගන්න ටීම් එකට ආපහු ඇවිත් ශතකයක් ලබනවා කියන්නෙම සෑහෙන සතුටක් වගේම නිදහසක් ඒ පසු කලක උපුල්ගේ වචනය එතෙන් පටන් ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව නොබිදුණු ලකුණු 135ක සම්බන්ධතාවයක් තිබූ අප කතානායකයා පන්දු වාර 50 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුරව 348කට කඩුලු 1ක් දක්වා ඔසවා තබන්නේ තම පිත්තෙන් නොදැවි ලකුණු 174ක් දායාද කරමිනි පන්දු 159කට 4 පහර 19ක් සහ 6 පහර 3කින් වර්ණවත් වූ එකී ඉනිමේ අවසන් ලකුණු 74ටම වැය වී තිබුණේ පන්දු 35ක් පමණි ඇන්ජලෝගේ පිත්තෙන් පන්දු 29කින් ලකුණු 44ක් ලිය වී තිබිනේ නමුත් 2011 වසරෙන් පසු ඉන්දියාව සමග පැවති සෑම තරගයකින්ම ලෝක කුසලාන අවසන් තරගයේ වාඩුව ලබා ගන්නට බලා සිටින ශ්‍රී ලංකා ප්‍රේක්ෂක අගාරියට තරංගගේ ඉනිම තරමටම ජයග්‍රහණය වැදගත්ය එකී බලාපොරොත්තුවට උපරිම සාධාරණයක් ඉෂ්ට කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය පිටිකරණ බලෑනිය ලකුණු 187කට සීමා කරන්නේ ලකුණු 160ක ජයක් ශ්‍රී ලංකාවට උරුම කරමිනි තරංගයේ වීරයා ඌයේ විශිෂ්ට ඉනිමක් දියත් කළ උපුල් තරංගය උපුල් තරංග යන නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සදහටම යන්නට ගොස් ඇත ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 9112 අර්ධ ශතක 45ක් ශතක 18ක් ලැබූ මේ අපූරු වමත් ආරම්භකයා ද්විත්ව ශතක සම්බන්ධතා 7කට සහාය ලබා දුන්නේ එකී දස්කම දැක්වූ පළමු ආරම්භක පිතිකරුවා වෙමිනි තමන්ට පැවරෙන වගකීම් වෙනුවෙන් උපරිමයෙන් කැපවන ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය තුල නිහතමානී ක්‍රීඩකයෙකු ලෙස නම් දරා සිටින්නේ ඔහු තුල වූ සොඳුරු බව නිසාමය දිගින් දිගටම එකම වරදින් දැවියාම හා අයහපත් කළමනාකරණය නිසා උපුල් තරංග නම් වූ පිතිකරුවාට
ඔහුට ලැබිය යුතු නිසිතැනට යන්නට නොහැකි ඌ බව නම් සැබෑය. නමුත් සොඳුරු සිනහවකින් මුව සරසාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ටතම යුගයක ලොව පුරා පන්දු යවන්නන් හොර රහසේ දඩයම් කළ උපුල් තරංග නම් නිහඬ දඩයක්කරුවා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය තුල වීරයෙකු ලෙස රැඳෙන බව නම් නොඅනුමානය.